හ ටම හ ස පාල මන්තු හමතිවරන ද මොක් වන්න න පි බද ොහ ෙ. රමක් උපල්පන කරන්න අපහසුකාරණයක් බවට පත් වෙලා තිබෙනවා එකට හේතුව මෑතකාලීනම ලාංකේ දේශානය ්‍යියහත්මක වගේම ආකල්පමය වෙනස්කම් රැසක් සිදු වෙලා තිබීම. එතින් මේ සියලු දේවල් එකින් එක කොයි ආකාරෙන්ද මෙවර මැතිවරණට බලපාන්නි කෙලා අපි සලකා බලමු ඒ අතරවාරේද ඔබට හැකාවක් තිබෙනවා විදු කරම් ලැබූ ගණනයකිරීමට අනුව විශ්ලේෂණයට අනුව උපකල්පනය කරන ලබූ ප්‍රතිපඵල දිිස්ට්‍රක් මට්ටමින් දැක බලාගන්න. ංක එක කොරෝනා වසංගතයේ. මේ නිසා මැතිවරණයේ උණුසුම් අඩුනාාවගේම ප්‍රකාශවෙන චන්දප්‍රමාණයේ අඩුවීමක් අපිට බලාපොරොත් වෙන්න හැකියාවක් තිබෙනවා. අංක දෙක කොරුණ වසංගතයේ පාලනය කිරීමට සෙසු රටවලට සාපේක්ෂව සාධනී පවරු රසක් ජනාධිපතිවරයා ප්‍රමුක වාර්තමාන රජය අරගෙන තිබෙන නිසා එහි වාසිය මෙර ශ්‍රී ලංකා පොදජ පෙරමුණට හිමවෙනවා. ඒවගේම ජනාධිපතිවරයාට සහයවිය හැකි. ාක් රට හදන්න පාර්ලිමේන්තුවට යවන්න ඕන කියෙනවතේ මේ රටේ බොහෝ දෙනෙක් කින්නවා. මේකත් යම් කිසි වාසිදායක තත්ත්වයක් ඔවුන්ට උදාකරනවා. හැබැයි ජනාධපතිවරේයේද ජනතිපතිවරයට චන්දේ පාවිච්චි කරපු පාවින න්දදාකයන් විශාල ප්‍රමාණයක්. රමැතිවරනේද තමන්ගේ චන්දය වනත් පක්ෂවලට පවිච්ච කරන තින් මේ සියලු දවල් සලකා ැලුහම ජනාධිපතිවරනයේ ද ගොටා රජක්ෂ හතාට ලැබ් චන්ද්‍රමාණයට වඩා අඩු චන්ද ප්‍රමාණයක් මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවේවි කියලා අපිට උපකල්පනය කරන්න හැකාවක්තියෙනවා. අංක තුුණ එක්සත් ජාතික පක්ෂ දෙකඩවීම මේක පැහැදිලිවම විපක්ෂයට වාසිදායක තත්වයක් තමයි නිර්මාණය කරන්නේ. මෙහි යම්යම් අවාසාදායක තත්වය නොත්තිබෙන. කෙසේ වෙතත් විදු දකිනදේ තමයි මේ තුළින් එක්සත් ජාතික පාක්ෂිකය චන්දපොලට පැමිණීමට නැවත් ඔවන්ට උනන්දුවක් ඇති කරනවා සාමානයේ අපි කින කාරණයක් මයි ජනාධිපතිවරණයකින් පස්සේ පැවැත්වෙන මහ මඇතිවරණේද. ඒ ජනාධිපතිවරණයේ පරාජයට පත්වූ පාර්ක්ශවයේ චන්දදායකයන්, චන්දපොලට යාමට මැලිකමක් දක්වනවා. ඉතින් මෙවර මේ ක්සත් ජාතික පක්ෂයේ දෙකඩවීමත් එක්ක අලුත් උත්තේ ජනයක්ක් නිර්මාය වෙලාතිබෙන එක්ස ජාතික පාක්ෂකයායට චන්දපොට යන්න ඔුට හේතුවක්ති වෙනවා. එක්ක තමන්ගේ හිටපුනාකයා දිනවිය යුතු එමත්නත් නම් මේ නවබලවේගේ දිනවිය යුතුයි කියන්න තැනට ඔවුන්ගේ ඔලුව හැබෙන්න්න මේක සෑහණඳදුට හේතු වෙලා තියෙනව කියලා විදු විශ්පස කරනවා. එතින් මෙහික බැල්ලුව හාම. ාතික පක්ෂය එකට ඉන්නවට වඩා මේ දෙකඩවීම තුළ ඔවුන්ට වැඩ චන්ද ප්‍රමාණයක් ලබෙන ඔවුන්ගේ පාක්ෂිකයා චන්දපොල්ලට පැමිණෙනවා කියනක තමයි විදූගේ මතේ බවට පත් වෙන්නේ ඒවගේම මේ මැතිවරණයේ දී මිනිස්ස කියනවා දෙසී විසිප පහම පාපිට අලත් මූුණු රැසක් ඕන කියලා ඉතින් මේ දෙකඩවීම තුළ රනිල් වික්‍රමසිංහ හතාට හැකියාවක් ලැබෙනවා අලුත්ම මුහුණු ටිකක් ඔවුන්ගේ පක්ෂය තුළින් ඉදිරිපත් කරන්න එතකොට අලුත් මූුණු හොයෙන් අයට හැකියාවක්ති වෙනවා මේ අලත් මුණුවලට චන්ද ලබාන්න ඒවගේම පැරණි කට්ටියගේ චන්ද ඒ ආකාරයෙන්ම සමඟි ජනබලවේගයට ලැබෙනවා ඉතින් මේ තත්වය ඇතුළේ මේක රනිල් වික්‍රම සිංහ හගේ සියම් සැලස්මක්ද කියල හිතනවවා මේ සියලු කාරණ සලකාබැලූහන් ෙවෙතත් මේවරත් සමගි ජනබලවේගේ සහ එක්ස ජාතික පක්ෂය අතර, චන්ද බෙදියන ආකාරය පිළිබඳව අපිට අපපෝහණය කරන්න තරමක් අපහසු. ඉතින් විදුූ මේ ගණනය කිරීමේ දී සලකා බැලවේ පසුගිය පාර්ලිමන්තු මැතිබරන්නේ මනප ප්‍රතිඵල් සලකාබල ඒ අපේක්ෂයන් මෙවර ඉදිරිපත්ව වන දිස්්‍රක්කන් සලකාාබල සියලු දේවල් එක්ක තමයි මේ ගණනය කිරීම විදු සිදු කළේ නමුත් අපිට චන්දදායකයාගේ හැසිරීම හසිරසිියයක්ක් නිවරදි උපල්පන කරන්න ආර මොද ඇ ද ය ක ඔවු. චන්දය දෙන්නේ පක්ෂයට ඇතම් චන්දදායකැන්නේ නො ඔවුන් චන්දය දෙන්නේ පුද්ගලයා අනුව බලලා. එතින් කෙසේ වෙතත් මේ දෙකඩවීම තුළ පැහැදිලි අවාසයක් ජනතා විමුක්ති පෙරමුණට තිබෙනවා. ඔබට මම ඉද්‍රියදි විස්තර කරන්නම් ඔවුන්ට හිමිවෙන්නට නියමිත ඇතැම් ආසනු නොලැබී යන්න පවා ඉඩකඩ තිබෙනවා. මේ දෙදෙනගේ සමජනබලවේගේසායික් ජාතික පක්ෂේ චන්ද බෙදියන ආකාරයනු. ඒවගේම යම් වක්්‍රාකාර වාසයක් ඔවුන්ට ඇතම් තැන්වලදි අත්වෙනවා මොකද මේ දෙකඩවීම තුළ ජනතාවවිමුක්ති පෙරමුණට මන්ත්‍රී දූරයක් ලබා ගැනීම අවස්ථත් ඇැ ැන් ල හහිමව ඔබට ප්‍ර පල ලද ක පහැදිලේ. රීම දු කරල ව දහස් පහලේ පාලිමන්තු මතිරන දහ හලව ද පතිබරන දහස් දහවේ ජනාද පතිබරණය සහ මේ පපසග පාලමේතු මැතිවරණයේද ලබච් නා ප්‍රතිපල මේ සියල්ල සංසන්ධනය කිරීමෙන්. ඉති මේ ගණනේකිරීම සිදුකරපු ආකාරය පිබඳ දීර්ග වශය ඔබට පහදිි කර ර . ්‍රධහන වශයෙන් කරුණු තුනක් කරහිදුූ අවදධහනයමු කළ ක් තමයි, ප්‍රකාශි චන්ද ප්‍රතිශතය, අඩු ීමක්සිදුවන්න පුළොන් හ ජනධීපතිබරයාට ලැවිච්චි චන්දප්‍රමාණයට වඩ, අඩු ප්‍රතිශතයක් තමයි තරමක් අඩු ප්‍රතිශතයක් තමයි පොදුජන පෙරමුණ ලබාගන්නන්නේ ඒවගේ ජත මුක්තු පෙරමුණ ජනාතිපතිවරණෙද බාගත චන්ද්‍රණයට වඩා යම් වැඩි චන්ද ප්‍රතිශතයක් ලබාගන්නවා කියන කාරණය සහ එක්ස ජාතික පක්ෂයේය සහ සමගි ජන බලවේගේ අතර. න්ද බෙදයා හැක කියලා උපකල්පනය කරන ක්‍රමවේද. මේ හතරමත පදනම්වෙෙලා තමයි මේ ගණනය කිරීම සිදු කරලා තියෙන්නේ. මෙරන හමැතිවරන ද පසුගේ ජනාතිපතිවරණට වඩ වැඩ පිරිසක්. ද පච්චිකිරීමම සඳහස දුස්කො බලතිබෙනවා ලියාප දිං්ච න්දදායකන්ලෙස එක්කෝට ැට දෙලක්ෂ හැටතුන් දහස අටසේ අසූ පහක් සටහන් වෙනවා. පසුගේ ජනධි පතිවරණේදී තමයි මෙතෙක් ැතිවරණ තිහාහස හළම ප්‍රකාශිත චන්ද ප්‍රතිශතයක් වාර්තා වුණේ ඒ අසූ තුනයි දශම හතයි දෙක්සිේරසුතුනයි දශම හතැයි දෙකක් විදිර තමයි සටහඩුනේ මෙවර මහමැතිවරණයේදී ආසන සංඛ්‍යාවල පෙනනස්වී මක්සිදු වෙලා තිබෙනවා ජනගහන මත ඔබදන්නවා දිස් ්‍රික්්ල ජනගහනේමත ඒ ික්. යට අදාළ ආසන සංඛ්‍යාවන් බල වෙනස්වීම් සිදු වෙනවා. මෙවර ගාල් සහ මාතරකෙන දිස්ට්‍රික් පලින් ආසන එකබැකින් ඉවත් වෙලා මේ ආසන් දෙක එකතු වෙලා ති වෙනවා. බදුල්ල සහ මොනරාගල කියෙන දිස්ට්‍රික්් වලට. ඔබ මේ දකින ඇතැම් ප්‍රතිපඵල ඉතාමත්ම සියව මිලක්කම් වෙනකින් සම්පූර්ණ වෙනස් ප්‍රඵලයක් ලැබෙන්න්න පුළුවන් උදරනයක් විදිට මාතල දිස්ට්‍රික්ක ප්‍රතිඵලය සැලකෝත් මතලයේ දිස්්‍රික්ක ක් ජාතික පක්ෂය ලබාගන්න චන්ද්‍රමාණය තවත් සුළු ප්‍රමාණයකින් වැඩි වුණොත්. සමඟි ජනබල වේගයට ලැබෙන ආසනය ලැබෙන හැකියයක්ක් තිබෙනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට එවගේ ගල්ල දිස්්‍රික්කේක්ස ාතික පක්ෂයේ චන්ද්‍රමාණය අඩුනොත් ජාතික ජනබලවේගයට ලැබෙන ආසනය සමගි ජනබලවේගට ලැබෙන්න්නට හැකියාවක් තිබෙනවා එවගේ හම්බන්තුර දිස්්‍රිකේ එක්සත් ජාතිකපක්ෂය චන්ද හතලිස් දහසක් ලාගත්තුොත් හම්බන්තුොර දිස්ශ්‍රික්කයිෙන් ජාතික ජනබලවේග ලැබෙන කියල උපකල්පනය කරන ආසනය නොලබී යන්නත් ඉඩකඩ තිබෙනවා ද තමයි දගේ විශලේෂනයට අනුව ස්ට්‍රික් සිදක ප්‍රතිඵල උපකල්පනය කරන්න පිට හැකියාවක්ටේනෙ. දැන් අපිවධාන යොමුකරම සමස්ත මැතිවරණ ප්‍රතිඵලය සහ ජාතික ලයිස්තු මන්ත්‍රී දුර ෙද යන ආකාරය කොයි ආකාරයම්ද කියන කරුණ පිළිබඳ. දෙෙදහස් විස්ස පාර්ලිමේන්තු හමැතිවරණය සමස්ත උපකල්පිත චන්ද ප්‍රතිඵලය. ශ්‍රලංකා පොදුචන පෙරමුණ ලබාග නක්්චන්ද සංඛ්‍යාව හැට දෙලක්ෂ අසුවවෙක් දහස් හත්ය අනු හයයි.ඒ ප්‍රතිශතයක් ලෙස ට පන යිදශම නවයි තුනයි. ස්්‍රක් ට මින් ලාගන්නා මන්ත්‍රී දුර සං්‍යාව එකසය හතයි ජාතිකලයිස්තු මන්ත්‍රී දුර සංඛ්‍යාව පහලවයි. මුළු මන්ත්‍රී දුර සංඛාව එකසය විසි දෙකයි. සමග චනබලවේගේ ලබාගන්නා චන්ද සංඛ්‍යාව විසි අටලක්ෂ හතලිස් දෙද හස් දෙේය දෙකයි. ඒල් ප්‍රතිශතයක් ලෙස සීට විසි තුනයිදශම බින්දවයි හතරයි. ස් ්‍රික් මටමින් ලබාගන්නා මන්ත්‍රී දුර සංඛ්‍යාව හතලස් හතරයි. ජාතික කලයිස්තු මත්‍රීදුර සංඛ්‍යාව හතයි. සමස්ත මන්ත්‍රීදුර සංඛ්‍යාව පණස් එකයි. එක්සත් ජාතිකපක්ෂය ලබාගන්නා චන්ද සංඛ්‍යාව, දහස්සේ ලක්ෂ තිස්පන්ද හස් හාරසිය හතලිස් පහයි. ඒ ප්‍රතිශතයක් ලෙස සට දහතුනයිදශම දෙකයි හයයි. දිිස්ට්‍රිට්මටමින් ලබාගන්නා මත්‍රීදුරංඛ්‍යාව විසි දෙකයි. ජාතික කලස්තු මත්‍රීදුර සංඛ්‍යාව හතරයි. සමස්ත මන්ත්‍රිදුර සංඛ්‍යාව විසි හයයි. එලංකයි තමින් අරසුපක්ෂය ලබාගන්නා චන්ද සංඛාව, පණලක්ෂ අනුනවදහස් හාරසිය අසූතුනයි. ඒ ප්‍රති්තයක් ලෙස සේට හතරයිදශම අටයි යයි. ිස්්‍රික්මට මින් ලාගන්නා මන්ත්‍රි දුර සං්‍යාව පහළවයි. ජාතික ලැස්තු මන්ත්‍රිදුර සංඛ්‍යාව දෙකයි. සමස්ත මන්ත්‍රීදුර සං්‍යාව දා හතයි. ජාතික ජනබලවේගේ ලබාගන්නා චන්ද සංඛ්‍යාව පන්ලක්ෂ පනස්තුන්ද හස් දෙසිය විසි දෙකයි. ඒ ප්‍රතිශතයක් ලෙස සයට හතරයිදශම හතරයි නවයි. ස්ක්‍රික්මටමින් ලබාගන්නා මන්ත්‍රීදුර සංඛ්‍යාව පහයි. ජාතිකලැස්තු මන්ත්‍රී දුර එකයි. සනස්ත මන්ත්‍රීදුර සංඛාව හයයි. LPD ලබාගන්නා චන්ද සං්‍යාව තිස් හතරදහස් දෙසය හතලස් නවැයි. ිස්්‍රෙක්මටමින් ලාගන්නා මන්ත්‍රීදුර සංඛ්‍යාව එකයි. ශ්‍ර ලංකා මුස්ිම් කොංග්‍රසේ ලබාගන්න න්ද සං්‍යාව, පනස්තුම් ද හස් අට සය හතලිස් එකයි. ස්්‍රික්්මමින් ලබාගන්නා මන්ත්‍රීදුර සං්‍යාව එකයි. Old ලෝන් මක්කල් ෝොග්‍රසේ ලබාගන්නා චන්ද සං්‍යාව පනස් හතර දහස් නවසිය අනු හයයි. ස්රික්්මටමින් ලබාගන්න න්ත්‍රීදුර සංඛ්‍යාව එකයි. ්‍රකාශිත චන්දප්‍රමාණය එක් කෝටි විසිනව ලක්ෂ තුදහස් පන්සය පනස් පහයි, ඒ ප්‍රතිශතයක් ලෙස සයට හැත්තැ නව අයි දශම තුනයි හතරයි. වළංගු චන්ද සං්‍යාව එක් ෝටි විසිතුන් ලක්ෂ තිස් හතරද හස් දෙසය අනු අටයි. ඒ ප්‍රකාශිත චන්දප්‍රමාණයෙන් ප්‍රතිශතයක් ලෙස සයට අනු පහයි දශම පහයි නවයයි. ුගේ ැතිවරන ප්‍රතිපාල විශේෂය කර සිදුකරපු මේ ගැනය කිරීමේදී විදු සමගි ජනබලවේගේෙසා එක්සත් ජාතික පක්ෂයට උපරිම චන්ද්‍රමාණයක් ලැබෙයි කියලා උපකල්පනය කරලා තමයි මේ මැතිවරණ ප්‍රතිඵලය සකස් කරලා තිබෙන්නේ. යම් හයකින් ප්‍රකාශිත චන්ද ප්‍රතිශතිය සසිද හැත්ත පහක් වගේ මට්ටමක. හලට වැැටනුත් එහි වාාසිය සම්පූර්නයෙන් ශ්‍රලංකාක පොදු ජන පෙරමුණට හිම වෙනවා හමුණොත් උන්ගේ අස සංඛ්‍යාාව එකසිය තිහක් පමණ දක්වාා වැඩිවීම ඉඩ කඩක්තිබෙනවා. නමුත් මම ඉහතකී සාධකමත එක්ත් ජාතික පාක්ෂිකයා චන්දපොලට ජා වී කියන උපකල්පනේ මත පදනම් වෙලා තමයි මේ ගණනය කිරීම සිදු කරලාතියෙන්නේ. මේ පිළිබඳ ඔයාලට හිතනදේ පහලින් කමට් කරන්න අමතක කරන්න එපා එවගේම මතකතයා ගන්න චන්දය කියන්නේ ඔබේ පරමයිතියක් ඒක ඔබේවාගේ රටේත් අනාගතය තිවරණයකිරීම සඳහා. ඔබට ලැබිලතියෙන තිවරණාත්මක බලයක්. මේනිසා ඔබේ චන්දේ නිවැරදිව භාවිත කරන්න චන්දපොලට යන්න එවගේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ඔබේ චන්දේ පාවිච්චි කරලා ගෙදර එන්න කියන එල්ලීම. ට බෙන් කරන්න තියෙනවා. රට දේශපාලනයසාහ අපේ මතවාදයන් රට වැඩදායි විදිහට වෙනස් කරගන්න තරුණු ප්‍රචාව විදිහයට අපි සංවාධයක් ගොඩනගේ යුතුයි. ඒ සඳහ විදු විදුට පුළුවන් දායකත්ේ මේ යු් චනල්ල තුළින් ලබා දෙන්න උත්සාහරනවා ඉතින් ඔබට හැකිවක්ති වෙන ඔබට හිතන දවල් අහසුදහ යෝජනා චෝදන සියල්ල කමෙන්ට් විදිහට එකතුරන්න හමනත්තන් විදු ෆේස්බුක් පේජ් එකට එවන්න. එමන. තවත් විශ්ලේෂනාාත්මක වීඩියෝ රැසක් එක්ක ඒවගේම වෙනස් විදිහි වීඩියෝ කෙහිපයක් එක්ක අපි ඉදිරයේ දි හම්බවමු අදර ගිල්ල එන්නම් චෑවවාහෙමෝටම.